තෙරුවන් සරණයි සියලුම දරුවන්ට මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට ඉන්න දරුවන් සඳහා ඉතිරිපත් කරන වීඩියෝ මාලාවේ බුද්ධාගම විෂයට අදාළ ප්‍රශ්න කීපයක් සාකච්ඡා කිරීමක් කලා අපි පළවෙනි වීඩියෝ වෙනුත් දෙවැනි වීඩියෝ වෙනුත් ඉහ තුන්ගනි සම්මන්තරණ අංක තුන යටතේ තමයි අද මේ ප්‍රශ්න පත්තරයේ දෙවැනි කොටසේ ය දෙන එක දෙක තුන ප්‍රශ්නවලින් තුන්ගනි ප්‍රශ්නය ලකුණු පහත් ලබා ගැනීම ප්‍රශ්නයට පිළිතුරු ලියන විදිහ තමයි සාකච්ඡා කළේ ඉතින් අදත් මේ ප්‍රශ්න කීපයක් වැලට ලියන හැටි කියලා දෙනවා ඉතින් විශේෂයම මේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙනකොට පුළුල්ුව ලියාගන්න පුළුවන් තමන්ට ඉතින් මේක සරලවසයෙන් නිදර්ශන හැටියට එ ලියන විදිහ පමණයි කියල දෙන්නේ ඉතින් මෙතන මේ යොධන වචනඒ වගේ මකුරු පැහැදිරී නැතුව ඇති ඔලට පුළුවන් මේ කාරණය විතරක් හිතට අරගෙන අකුරු අමත කරලා මේ ප්‍රශ්න පත්තරයට කොහොමද ලියන්නේ කියලා බලන්න පුළුවන් ඉතින් අපි බලමු පලවෙනි ප්‍රශ්නය තමයි හේතු පලවාදී පිළිබඳ හැඳින්මීමක් කරන්න කියලා ප්‍රශ්නයක් ගාවත් ඒක ලියන්නේ කොහොමද කියලා ඉදි ඒකට මේ කාරුණු ලියවෙන්න ට ඕන තු පලවාදය බුදු දහමේ මූලික ඉගැන්වීමක් කෙනෙක ලියවෙන්නට ඕන එය පටිච්ච සමුපාද පටිච්ච සම්පාදය ලෙස ද හැඳින් වෙනවා කියර ලියන්න ඕන අන්‍යාගම්මල ඉගැන්වූ නිර්මාණවාදයක් ආත්මවාදයක් ආදී බොහෝ ඉගැන්මී ප්‍රතික්ෂේප කරනනේ පටිච්ච සමුපාදය පදරං කරගෙන කියන එකත් ලියවෙන්නට ඕන ඒ වගේම බුදු දහමේ ඉගැන්වෙන සියලුම ඉගැන්විමලට පදනමවී ඇතේ පටිච්ච සමුපාදය කියන එකත් ඔබ ලියන්නට ඕන එමගින් හේතුව සහ පලයයි විග්‍රහ කරන්නේ ඉතින් ඒ සඳහා පටි්ච සම්පාදය ඉදිරිපාත් කරනගේ පටිච්ච සමුපාද න්‍යාය මගින් ඒ න්‍යාය තමයි මෙන්න මේ එක ඉමස්මින් සති ඉදංහෝති ඉමස් උපාදවා ඉ පජ්ජති ඉමස්මින් අසති ඉද නහෝති ඉමස්ස නිරෝධ ඉදාන් නිරුද්ජති මෙන්න මේ පාටේ ඔබට කටපා ඩන්නම් මේ ප්‍රශ්නය සඳහා ලියන්ඩ පුළුවන්. ඒක අදහසත් ඔබට මේ විදිහට ලියන්්ඩ පුළුවන් මේ ඇතිකල්ලි මේ ඇතිවේ මේ හට ගැනීම මේ හට ගැනී නැතිකල්හි මේ ඇති නොවේ මේ නැතිවීමෙන් මේ නැති වෙයි කියන අදහසත් ඔබට ලියන්්ඩ පුළුවන්. එතකොට සම්පූර්ණව ඒ පිළිතුර නිවරදි ආකාරයෙන් ලියාගණ්ඩ පුළුවන් වෙනවා. මෙම නි අය පදනං කරගෙන බුදු දහම සසර දුකට හේතුව පෙන්වාදීම සඳහා. දොලොස් ආකාර හේතු පලදහමක් ඉදිරිපත් කර ඇත. ඒ ආකාර දොළහා ඔබට ලියන් පුළුවන් මේ විදිහයට අවිජ්‍යාපච්චා සංකාරපච්චා විඤ්ඥානා, විඤ්ඥාරපච්චා, නාමරූපං, නාමරූපපච්චයා, සලායතනං සලායතන පච්චා, පස්සෝ, පස්ස පච්චයා, වේදනා, වේදනාපච්චා, තන්හා, තන්හාපච්චා උපාදානං. උපාදාන පච්චයා බවෝ බවපච්චයා ජාති ජාති පච්චයා මෙ විදිහට ලියන්න පුුවන් ජාතිපච්චයා ජරා. මරන්න, සෝක පරිදේව, දුක්ක දෝමනස්ස උපායාස සම්බවන්ති කියන ඒ බුද්ධ භාසිත පාටයක් ඔබට මතක දෙනනම් ලියන්න පුළුවන්. ඉතින්. ඒ එක ලියලා බුදුන් වහන්සේ පටිච්ච සම්පාදය පදනං කොටගෙන සංසාර දුකට හේතුව විග්‍රහ කලාසේම මහානිධාන සූත්‍රය හා චකවත්ති සීහනාද සූතරයේදී මෙම න්‍යාය පදනං කොටගෙන සමාජගත දුක. හෙවත් සමාජ ප්‍රශ්නවලට හේතුවද විග්‍රහ කරලා තියෙනවයෙන ඔබට ලියන්න පුළුවන්. ඒ කාරණාව තමයි ඒ පටිච්ච සම්පාදය හැඳින් මීමෙන් කරන්නේ. ඒකටම සම්බන්ධ තවත් ප්‍රශ්නයක් තම ඉන්ම ජීවිතයේ ඇතිවන ගැටලු. මේක නිතරහන ප්‍රශ්නය හේතු පල ධර්මය අනුව විසඳාගන්නේ කෙසේ දැයි පෙන්වා දෙන්න. එතකොට අපේ පුද්ගල බද්ධයි මේක ජීවිතයට සම්බන්ධ කරන කොමද ලියන්න කියෙනෙ එක මේ වගේ කාරණාටිකක් ලියන්නට ඕන හේතු පල දහම බුදු දහමේ මූලික ඉගැන්වීම එය පදනම් කරගෙන සසර දුකට හේතුව සහ ඒ නැති කරගන්නා ආකාරය ඉමගිින් පෙන්වා දෙනවා කියැල් ලියන්න පුළුව. ඒවගේ මෙන්න මේ ටිකත් ලියන්නට ඕන එසේම බුදුන් වහන්සේ චක්කවත්ති සීහනාද සූත්‍රය හා. මහා නිධාන සූත්‍රයාදී සූත්‍රමගින් සමාජගත දුක එමනතන් සමාජගත ප්‍රශ්න වලට හේතුව සහ. ඒවා විසදාගන්නා ආකාරය දේශනා කර ලතිනො කැලා ඔබට ලියන්න පුළුව. මේවා ඉදිරි පත්කොට ඇත්තේ පටිච්ච සමුපාද න්‍යාය පදනම් කරගෙනයි කියලා සටහන් කරන්නට ඕනමයි. ඒවගේම අප ජීවිතය ඇතිවන ප්‍රශ්න පටිච්ච සංපාධනයාය පදනම් කරගෙන අපට විසදාාගත හැකී කියල ලියන්නක් පුළුවන්වෙන්නට ඕන ඒ සඳහ මෙන්න මේ කාරණ ඇතුළත්වෙන්නට ඕන අධ්‍යාපනය දුර්ුවලවීම ශිෂ්‍යයන් හැටියට යන ගැටලුව අපට මේ අනුව විසඳාගත හැකි කියලා ඔබට ලියන්න පුලුවන්න වටින. ඇතැම් ලමු අධ්‍යාපනයෙන් ඇත්ව විධ විසමදය කෙරෙහි යොම් වී ඇත අද සමාජයේ දකින්න පුළුවන් ඉතිං ඒ සඳහා මෙහිදී අප පළමුුවෙන් මේට බලපාන හේතුව සොයා බලන්න ටඕන එයට බලපාන හේතු කීපයක් තිබෙන්න්න පුළුව. ඉතින් බුදුහාමුදුරුවෝ හේතුනේ හෙව්වේ ළමයා විෂයන්ට දුර්වලවීම දෙමවප්‍යන්දරුවන් කෙරෙහි අවධානය යොමු නොවීම ළමු අධ්‍යාපනයෙන් බැහැරෝ වෙනත් මත්‍ර්‍යාදී විසමදය කරෙහි යොමුමුව තිබීම හේතු ගොඩයි අධ්‍යාපනීෙන් බැහරවූ නරක මිතුරන්ගයසුරු කිරීම ගුරුවරුන් උගන්වන දෑ ළමුන්ට පිය නොවීම මේකත් එක හේතුවා. ළමුන් ප්‍රේම සම්බන්ධතා ආදියයට යොමුුවීම වැනි කරුණු නිසා අධ්‍යාපනයෙන් බැහැරවීමට ප්‍රධාන හේතුවෙන්ඩ පුළුව. ඉතින් මේ හේතුවලට විසඳුම් හොයනකොට මෙම හේතු සොයා ඒවාට පිළියම් කිරීමෙන් ළමයින් නැවත අධ්‍යාපනයට යොමුකරගත හැකි වෙනවා කෙලා ලියන්න පුුව ඒකට මේ විදිහට ලියන්න පුළුවන් ළමයා විෂයන්ට දුරුවලනම් වැඩි වැඩියෙන් ඔහොට විෂයන් වලට යොමු කරන්න පුළුවන් වෙන්නට ඕන. ඒවගේම විවිධ විසමදේ කෙරෙහි යොමුුව තිබේනම් ඒවායෙන් ඔ ඔවුන් වෙන් කළයතුේ. මුදවාගන්නට ඕන. ඒවගේම ගුරවරයාගන්න ඕන ක්‍රමය ප්‍රියම් නොවේ නම් එය සොයා බලා එම ක්‍රමේ වෙනස් කරගන්නට පුළුවන් වෙන්නට ඕන ගරුවවරයාට ඒක වෙනස් කළ යුතුයි. ඊළඟට එලෙස හේතු සොයායවට පිළියම් යෙදීම එම ළමයා නැවත අධ්‍යාපනයට යොමු වේ. එති මේ හේතුවට පිළියම් යොදන්නටත් පුළුවන් එන්නට ඕන ඒ බුදුහාමුදුරු දේශනා කළ තිෙන මේ ආකාරයට සමාජය විවිධ ප්‍රශ්න හේතු පල දහම මගින් විසදාාගත හැකි බව පෙන්වාදිය හැකි කියැල ඔබට ලියන්න පුළුව. දෙවැනි ප්‍රදීලං තුන්ගෙන ප්‍රශ්නය මේ වගේ ප්‍රශ්නයකුත් දහන්ඩ පුළුවන් පරිසරයේ රැට ගැනීමට බුදු දහමෙන් ලබාද දෙන උපදේශමනවාද. කොට මේ බුදු දහමත් එක සම්බන්ධ කල්ලලියන්නට වන මේ වගේ විදිහට පටන්ගන්න පුළුවන් අපාවට ඇති වටපිටාව පරිසරය ලෙස හැඳිිය හැකිය. එනම් ගහ කොල්ල ඇල දොල සතාසිවපාව ජලය වාතය මෙවත් වටිනවා ජලය වාතයාදී මෙම පෘථවිය ඇතුළත ඇති සියලුම අජීවී සජීවී වස්තුූ සියල්ලම පරිසරේටයිති. ඒක ලිය වෙනට ඕන ර්මානය වන විට මුලු මහත් ලෝකයටම පරිසරයට මහත් තර්ජනයක් පෙලාතියෙන මිනිසා විසින් එල් මිනිසා විසින් එල්ල කරන දේවල් ඉතිං අපිට ඒ ගැනත් මත කරන්න පුළුවන් කරුණු ගොඩා එමනිසා බොහෝ පාරිසික ප්‍රශ්න මතු වී තිබෙන තින් ගොඩක් ප්‍රශ්න තිලතියෙන නිසා නිසා එතකොට මෙන්න මේ කාරණල ඒහෙත් බුදු දහමේනේ ගැන්වීම අනුගමනය කිරීමින් සමස්ත පරිසරයම ආරක්ෂා කර ගත හැකි බවබට පෙන්වා දෙන්න පුළුව ඒවා මෙන්න මේ කාරණ ටික කියන්න පුළුවන් බුදුන් වහන්සේ පරිසර ආරක්ෂා කර ගැනීමට විවිධකරුණු දේශනා කරලා තියෙනවා කියල් ලියලා මෙන්න මේ කාරනාටික විශේෂයෙන්ම ජලය අපවිත්‍රය වීම වලක්වා ගැනීම සඳහා භික්ෂූන්ට හට විවිධ විනේීති පනවාතිය නොකළ ඔබට ලියන්න පුළුවන්. ඒ අතර ජලයට කෙළ ගැසීම මලමුත්‍රා කිරීම වමනය කිරීම ආදී නොකළ යුතු කෙළ බුදු හාමුදුරුව පෙන්වලදක තියෙනවා එසේම ජලය පානය කිරීමට පෙර භික්‍ෂූන් වහන්සේලාට පෙරහංකඩකින් පෙරා වතුර පානය කළ යුතුයි කියලා සඳහන සඳහන් කළ තියෙන ඒ සඳහා පෙරහන් කඩක් නිර්දේශ කරලා තියෙනවාගැලත් ඔබට ලියන්ඩ පුළුවන් එසේම ජලයට කැලිකසල මෙන්ම අප විත්‍ර දෑ දැවීම තහනම් කොට තිබෙනවා තව දෙෙක්තරා දේවතාවක් බුදුන් වහන්සේගේෙන් විම සා සිටිය මෙෙන් මේ ප්‍රශ්නය කවරයෙකුට නම් දිවාරා පින් වැඩේ ද කවරෙක් නම් සුගතියට යද්ද ම ප්‍රශ්නයක් බුදුහාහදුරගින් ඇහ වයයේ වෙලාවෙ ඒයට පිළිතුර දු බදුන් වහන්සේ දේශනා කොට වදාළේ මෙන්න මේක යමෙක් මල් පලතුරු උයන්වවන්නේද ස්වභාවික වනාන්තර වවන්නේද ඒ දඩු පාලම් පැන්හල් පොකුණු තනාදේ ද ඔහුට දිවාරෑපින් වැඩෙන බවයි දි මේක පරිසරයට සම්බන්ධයි මේ කාරණවත් ඔබට ලියන්ඩ පුළුවන් එසේම් බුදුන් වහන්සේගේ ජීවිතයේ වැදගත්තුූ අවස්ථාද බ පරිසරය හා බද්ධව සිදුවී තියෙනවා කියලා ඔබට ලියන්න පුළුවන්ඒ අතර තෙමගුල සස් සතිය ගතකිරීම වස් වැසීම අදිය බොහෝ කරුණු ඔබට ලියන්න පුළුවන් මෙවා පෙළපොත හොඳට බලලා තියෙනවානා ඉතිං ඒ අතර භික්‍ෂුන් වහන්සේලාට ද දේශනා කොට ඇත්තේ බෞ් වැඩීම සඳහා භාවනා වැ වැඩීම සඳහා ආරන්නේ ගස් සෙවන ඇසුරු කරන ලෙස මේ කාරණත් ලියන්න පුළුව එ වගේ මේ අනුව බුදු දහම පරිසරය සංරක්ෂණය කරෙහි වැඩි අවධානයක් යමු කට ඇති බව පෙන්වා දිය හැකි ඊළඟ ඊළඟ ප්‍රශ්නය තමයි නිරෝගිමත් ජවිතයක් ගත කිරීම සඳහා බුදු දහමේ ඇති දී ඇති උපදෙස් මේක පර මේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා පරිසරය සම්බන්ධයිඒ වගේම සෞඛ්‍ය සම්පාන්න ජීවිතයක් ගත කරන්න බුදු දහමේ දෙන උපදෙශම නොෝද කියලා මෙන්න මේ කාරණනාටික ලියන්න පුළුව නිරෝගිකම පරම ලාබය ලෙස බුදුදහමේ පෙන්වාදේ. ඒක ලියන්ඩ පුළුවන්ා පාටයඔබ පාඩන් කරලා තියෙන ඕන මේගලියන්ඩ පුළුව. ආරෝග්‍යා පරමාලා බා යනුවෙන් දක්වා ඇත කර ලියන්න පුළුවන්. එසේම බුදුන් වහන්සේ දේශනා කොට ඇත්තේ පුද්ගලයාට කායික හා මානසික වසේෙන් ්‍යයාකාරෝම රෝගවෙලඳෙන බයි. කායිකයි මානසිකයි දෙකෙෙන්ම රෝග වැරඳෙනවා. එම කායික හා මානසික රෝග වලක්වා ගැනීමටද බදුන් වහසේ ධර්ම කරුණු දේශනහ කරලා තියනව කර ලියන්න පුළුව. එතකොට පංචසීලේ එනත් සෙවන හා පස්වන ශික්‍ෂාපද ආරක්ෂා කිරීම. බොහෝ රෝගාබාද දුරුකරගත හැකි බව ඔබට කියන පුළුව ඉතිං ෙවෙනන සිල්පදයක් පස්සවන සිල්පදයක් ඔබට විස්තර කරන්න පුළුවන්. එසේම මෙන්න මේ ටිකත් සිල්වත්කම දීර්ගායුස ලබා දෙන බවත් දානාදී පින්කම් කරන්නවුන්ට ආයුෂය වර්ණය සැපය බලය ලබා දෙන බවත් ුදුන් වහන්ේ දේශනාගට ඇති බවබට ලියන්්ඩ පුළුව. එසේම මානසික රෝග දුරලීම සඳහා බුදුදහම නිර දේශර් කොට ඇත්තේ භාවනාවයි. ඇති ලෝබේ නැතිනවා දේශය නැතිවයෙනවා මොහය නැත්වෙනවා.ඒ සමනය කරලා සිත සංසු වන බවට පත් කරන්නේ භාවනාවයි කළ බුදු දහමි පෙන්වා දෙනවා. එතකොට මානසික සුවය ඇති කරන්න භාවනාව වැදගත්වෙන බවබට ලියන්න පුළුවන්. ඊළඟට තමයි. රිසරය පවිත්‍රව පොවත්තුවාගැනීම තුළින් ද සෞක්ති ආරක්ෂාව තහවුරු කර ගත හැකි බවපට ලියන්න පුළුවන් මෙන්න මේ කාරණ එතකොට ඒ සඳහා නිල් තනකොළ මත මළමුත්‍රා බැහැර කිරීම. කුණු රොඩු දැමීම. ඉඳුල් හප් ඇට ලෙලියයාදිය දැමීමෙන් වැලක යුතු බව පෙන්වා දී තිනකෙල ඔබට ලියන්න පුළුවන් බද බුදුන් වහන්සේ චුල්ලවක්ග පාලීයේ වත්තක් කන්දකේදී තම කුටිය කාමරය පිරිසුදුව තවා ගන්න ආකාරය දේශනා කොට ඇති බව මේක පෙළපොතය බහහා විස්තරයක් තින ඔබට ඒටික බැලුව හොඳට ලියන්ඩ පුළුවන්. එසේම පිරිසුදු ජලය පානය කිරීම සඳහා පෙරහන් කඩයක් නිර්දේශකොට තිබෙනවා කියල ලියන්්ඩ පුළුවන්. ඒවගේ ආහාර අනුභවය සම්බන්ධයෙන් ආහාරයේ ආහාර මත් අං්‍යුතා හෙවත් ආහාරි පමණ දැන අනු බව කිරීම. නිරෝගී දිවියකට හේතුවන බව බුදු දහම පෙන්වා දෙෙනවා කියලා ඔබට ඒකට විස්තර කරන්නට පුළුවන් පමණ දැන ආහාර ගැනීමෙන් ලැබෙන යහපත් ප්‍රචඵල පහක් බුදුන් වහන්සේ බද්දාලි සූත්‍රයේ දක්වා ඇත. ඔන්න ඒ කරුණු පහ. රෝගා බාධ අඩුයි. ඊළඟට නිදුක් බව ලැබෙනවා. සැහැල්ලු පැවැත්මක් තියෙනවා. ඊළඟට කාය බලය වැඩී. හිළඟ සුව පහසු පැවැත්ම ඇතිකර ගන්න පුළුවන්. මේ කරුණුටික ඔබට ලියන්න පුළුවන්න නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරගන්න හොඳ කරුණු ටිකක් ලියන්න පුළුවන්. තව භික්‍ෂූන් වහන්සේලා කායික නිරෝගී භාවය සඳහා ජීවක වෛද්‍යවරයාගේ ඉල්ලි පරිදි. සක්ම මළුවක් මනු මතකොට ඇත ඒකත් වැදගත් බුදු දහමින් ගන්න පුළුවන් එතකොට සාරීරික අභ්‍යාස සඳහා සක්ම මළුව භික්ෂූන් වහන්සේලාට අනුමත කළා මේ අවුරුින් බුදු දහම නිරෝගි මද්දිවයක් සඳහා බොහෝප දෙෙස් ලබාදී ඇති බව පෙන්වා දිය හැකිය කියලා පිළිතුර ලියන්ඩ පුළුවන්. ඊළඟට නං තියෙන්න්නේ අපට ලකුණු දෙකක් ලබා ගැනීමේ ප්‍රශ්න මං ඒ ප්‍රශ්න තික වෙනම ඔබට කියලා දෙනවා ඉතිං මේ වීඩියෝවාද දවසින් මෙතැනින් අවසංකරනවා ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි